සුබ දවසක් ටිප් ඇන් ටික් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් පොඩි ට්‍රික් එකක් දෙන්න තියෙනවා. අද අවියට ගේම් එකේ අද ක්‍රෑෂ් ගේම් එකේ කට්ටි කමෙන්ට් සෙක්ෂන් වල කමෙන්ට් දාලා තිබ්බා අවියට එකට පොඩ්ඩක් වීඩියෝස් දෙන්න කියලා. ඉතින් ඒ ගැන හිතලා ඉතින් අද වීඩියෝ එකක් දෙන්න හිතුවා. මේ අවියට ගේම් එකේ පොඩි ට්‍රික් එකක්. ඉතින් මේ ට්‍රික් එක ෆලෝ කරන්න කලින් ඔයාලා ඉස්සලම් බලන්න ඕනේ මේ ට්‍රික් කීපයක් කර ලියාගෙන ඉන්න ඕන නම් පොඩ්ඩක් ඒ ටයිම් වලට බෙට් කරන්න යන්න කලින් චුට්ටක් බලන්න මෙයා වැඩ කරනවාද කියලා. වැඩ කරනවා නම් විතරක් ඒවට බෙට් ප්ලේස් කරන්න, එහෙම නැතුව හිතුමතේ බෙට් කරන්න යන්න එපා. මම දැන් ට්‍රික් එක දන්නවා. මම ඊයේත් එක වින් කරා. අදත් එක ගහන්න පුළුවන් කියලා එහෙම ගහන්න යන්න එපා. පොඩ්ඩක් රවුන්ඩ් කීපයක් චෙක් කරන්න. හරි. එහෙනම් අපි එන්ටි පොයින්ට් එක ගන්න. අපි දෙකයි ගානෙන් ක්‍රෑෂ් වෙන එන්ටි පොයින්ට් එක. හරිද? දෙකයි ගණන් වලින් ක්‍රෑෂ් වුණාම සාමාන්‍යයෙන් තුන්වෙනි රවුන්ඩ් එක දෙකයි ගණන් ක්‍රෑෂ් වෙලා තුන්වෙනි රවුන්ඩ් එක අපිට 1.50න් ගන්න පුළුවන්. ඉතින් මේ 1.50 ට්‍රික් එකක් මේක. ඔන්න අපි දෙකයි ගණන් වලින් ක්‍රෑෂ් වුණා. අපි තුන්වෙනි රවුන්ඩ් එක අපි බෙට් එක දානවා 1.50ට. හරිද? ඉතින් මම ඔටෝ කෑෂ් අවුට් එකට ගිහිල්ලා මම 1.50 කියලා මේක දා ගන්නවා. අපි තුන්වෙනි රවුන්ඩ් එක අපි බෙට් කරන්නේ. හරිද? ඉතින් මේක සාමාන්‍යයෙන් රුපියල් 500,000 ණයටත් මේ ක්‍රමය ගොඩක් වැලිඩ් වෙයි. රිස්ක් එක අවම කරලා ගන්න. හරිද? ඉතින් මම ගොඩක් ට්‍රයි කරන්න මේ අඩු ඔඩ් වලින් ගන්න පුළුවන් ස්ට්‍රැටජිස් ඔයාලට ගේන්න. මොකද එහෙම වුණොත් ඔයාලට ගොඩක් ලේසි ඔයාලගේ ප්‍රොෆිට් එක ඉක්මනට අප් කරගන්න. මොකද ලොකු ඔඩ් වලට ගිහිලා අපේ කට්ටිය ගොඩක් අමාරු වැටෙනවා හිතා ගන්න බැරි විදිහට. බලමු. බිග්වින් එකක් වගේ. අනේ ඒක නම් මේ ගණන් ක්‍රෑෂ් වුණා. ඔන්න මගේ තුන්වෙනි අවස්ථාව ආවා 1.2. මම මේකට බෙට් එක ප්ලේස් කරනවා. හරිද? මේකෙදි හොඳට මතක තියාගන්න මාටින් ගිල් සිස්ටම් මොනවත් පාවිච්චි කරන්නේ නැහැ. ලොස් වුණොත් ඒක පාඩු අල්ලගෙන ඉන්න තමයි තියෙන්නේ. හරිද? මොකද මේක රිස්ක් එක වැඩි. අපි ඩබල් ට්‍රිබල් කරන්න ගියොත් එහෙම අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපිට මේක ප්‍රොෆිට් කරද්දි අපි ඒක වින් කරා. හරිද? ඔයාලට තේරෙන්නේ නැති මේ ස්ට්‍රැටජි එක මොකද්ද කියලා. ඉතින් හරි සරලයි. එහෙම ලොකු මේකක් නැහැ. අපි දැන් මේ ළඟ ළඟ දෙකක් ආවා කියමුකෝ. අපි මේකෙදි අපි තුන්වෙනි එක දාන්නේ නැහැ. හරිද? තමාට යන්න පුළුවන් ඒනට. එහෙම තියෙන මම කලිනුත් වීඩියෝස් වල කියලා තියෙනවා. එහෙම ළඟ දැන් අපි තුන්වෙනි එක අපි දෙකයි ගන්නෙම ක්‍රෑෂ් වුණා. තායිත් තුන්වෙනි එකට දාන්න උත්සාහ කරන්න එපා. මොකද එහෙම ගත්තොත් රිස්ක් එකක් තියෙනවා. අපි ලොස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් රවුන්ඩ් 5ක 6ක පරතරයක් ගියාට පස්සේ අපි සාමාන්‍යයෙන් ආයි අපි එන්ට්‍රි පොයින්ට් එක තෝරගන්නේ. හරිද? අපි බලමු මේකේ තුන්වෙනි රවුන්ඩ් එක මොකද වෙන්නේ කියලා. සමහරට ප්‍රොෆිට් කරන්න පුළුවන් වෙනකොට ගොඩක් වෙලාවට ලොස් යනවා. හරිද? දැන් මෙතනදී අපි ගන්නේ මේක. අපි මේකෙදි ප්‍රොෆිට් කරා. මේකෙදි ප්‍රොෆිට් කරේ තුන්වෙනි එක මේකනේ. අපි මේක ප්‍රොෆිට් කරා. ඉතින් ආයි රවුන්ඩ් දෙකෙන් පස්සේ දැන් ආය එකක් එනවා. මේක දෙකයි ගණන් කියලා මේකේ ප්‍රොෆිට් දාන්න බෙට් කරන්න යන්න එපා අනිවාර්යෙන්. සමහර වෙලාවට මේක ප්‍රොෆිට් කරා. සමහර වෙලාවට මේක ලොස් කරනවා. මොකද දවල් වරුවට එහෙම පොඩ්ඩක් ලොස් යන්න තියෙන අවස්ථා වැඩි. ඒක වින් කරා. හරිද? ඉතින් වීඩියෝස් ඉස්සලා මේ වීඩියෝස් බලනකොටත් එක හරියට පොඩ්ඩක් ලියා ගන්න. දැන් සමහර අය කියනවා සිග්නල් ජෙනරේට් කරන එක අයියේ මට මේක කොච්චර මං හතර පහ පාරක් බැලුවා මට මේක තේරෙන්නේ නැහැ කියලා. මම තේරෙන්න තියෙන විදියක් නැහැ. පොඩ්ඩක් ඉවසීමෙන් බලන්න මොකද්ද මම මේ කියන්නේ කියලා. ඒ මොකක් හරි මෙතඩ් එකක් ඔයාලට කියන්නේ ඒ දෙයක් හරියටම දැනගන්න. නැතුව නිකන් ඕනවට පාටවම කියන්නේ නැහැ. එතකොට ඔයාලට තියෙන්නේ හරියටම ස්ට්‍රැටජිස් ඉවසීමෙන් බලන්න. හදිසි වෙලා ස්කිප් කර කර ස්කිප් කර කර බලන්න. මම ඒකයි කියන්නේ මට මේකට වියුස් අවශ්‍ය නැහැ. ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. බලලා හරියට ලියා ගන්න කොහොමද මේක කරන්න කියලා. නැත්නම් ඔයාලට තේරෙන විදිහට ඔයාලා කරන්න පැට්‍රිකලි කරලා ඒ රිසල්ට් එක අරගත්තට පස්සේ යන්න බෙට් කරන්න. නැත්නම් දැන් ඔයා සිග්නල් එකක් ජෙනරේට් කරනවා යාළුවෙකුට දෙනවා. යාළුවා සිග්නල් ජෙනරේට් කළා ඔයාට දෙන. ඒතර ඔයා දන්නේ යාළුවා ගත්ත ටයිම් ගැප් එක කොච්චරද, ටයිම් ෆ්‍රේම් එක ඔයා ගත්තේ කී ඉඳලා කීයටද, මොනවත් ඔයා දන්නේ නැහැ. ඔයා එයාගේ සිග්නල් වලට බෙට් කරන්න යනවා. ඒතර ලොස් එකක් ගියොත් එහෙම වින් කරොත් ඔන්න යාළුවා හොඳයි. හැබැයි යම් විදිහකින් වින් එකක් කරොත් යාළුවා හොඳයි. හරිද?
උපරි යාලුව තම හොඳරම සිගනල් දුන්න හැබැ ඒයාගේ අදන සිගනල් එකින් වා ලොස්ස එකක් වුණොත් අන්න එදාට අරුග සිගනල් වැටන්න ඌ මෙලෝ රහක් නෑ ඔය කතා කියන එහෙම නෙවෙයි හොඳ අයිඩිය එකක් ඔලුවේ තියාගන්න උපිරිටම ගේමක් ගහන්න පුළුවන් මේකෙන් ආයිඩියක් තියෙනවා දැන් සාමාන්‍යයෙන් මේගේ අවස්ථාවදී මම දැන් මේවට මං ආයේ එන්ට්‍රි පොයින්ට් එකක් ආවොත් මම පෙන්වන්න යන මේ දෙකයි ගණන් වලින් එන එක අවුත් බවින්නන මේකේ සමානට මේ ලොස් යන්න තියෙන අවස්ථාවකුත් තියෙනවා හරිද මේ බාන මේ දෙකයි ගණන් වලින් ගිහිල්ලා මේ තුන්වෙනි එක 1 2 3 මේ ලොස් එකක් ගිහිල්ලා තියෙන මේක ඩබල් කර කර යන්න එහෙම යන්න එපා හරිද මේක වින් කරලා තියෙනවා මේක වින් කරලා තියෙනවා හරිද එහෙම අර අල්ලගෙන අල්ලගෙන යන්න යන්න එපා අනිවාර්යෙන් ඔයාලා එහෙම ලොස් යන්න පුළුවන් මේකත් වින් කරලා තියෙනවා 1 2 3 එක එහෙම තියෙනවා අපි මේ බෙට් කරේ මේකටනේ එහෙම අවස්ථාවක් වෙන බලමු අපි මේ මං වට අර එහෙම තාදි ලොස් යන්න පුළුවන් කියන එක පෙන්වන්න බලමු තව වීඩියෝ මේක එන්ට්‍රි පොයින්ට් එකක් ආව දෙකයි ගණන් ක්‍රෑෂ් වෙන එක මං වලට දාලා පෙන්වන්න බලමු අපිට හරියට එන්ඩ් පොයින්ට් එකක් ගන්න පුළුවන් වේද කියලා මේ රවුන්ඩ් එකේ. යමසෙම් කොහොම වින් කවුරු කොහොම වින් කරන්න ගියත් අර මේගේ මේ හිස්ටරි එක ගැන චුටි අවධානයෙන් ඉන්න ඕන වාර හරිද? දැන් මෙතන ලොස් ගොඩාක් තියලා තියෙනවා නම් අපේ පොයින්ට් එකවත් සමහරට අපි වින් කරන්න පුළුවන් කියන මතයක් තියෙනවා. හැබැයි එහෙම නැතුව මේක වින් ගොඩාක් ගිහිල්ලත් අපේ එන්ටි පොයින්ට් එකක් මෙතනට ආවනම් අපි ඊළඟට බෙට් එක දාන එකේ රිස්ක් එකක් තියෙනවා. ඒකෙදි වර ලොස් වෙන්න පුළුවන්. හරිද? ලොස් වුණොත් ආයි ලොස් එක කව කරගන්න තවත් දාන එහෙම යන්න ඕනේ නැහැ. හරියට ඒ බෙට් එක ගැන අවධානයත් එක්ක එන්ටි පොයින්ට් එකත් එක්ක මේ උඩ හිස්ටරි ගැනත් පොඩි අවධානයක් දෙන්න. නැත්තම් එහෙම ඔයාලා කැපිටල් එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බලමු අපිට එන්ඩ් පොයින්ට් එකක් ගන්නව ට්‍රයි කරන තාම ආවේ නැහැ. අපි බලමු අපිට එන්ඩ් පොයින්ට් එකක් එනකන් අපි වීඩියෝ ගේමු. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. ඉතින් ඔයාලගේ ඩිපොසිට් විඩ්‍රෝල් ගැන විශ්වාසයක් නැති කෙනෙක් නම් ෂුවර් එකක් නැති වෙන්න පුළුවන්. සෝෂල් මීඩියා වල ගොඩක් ෆේක් account හදාගෙන ඉන්නවා සෝෂල් මීඩියා වල මේ ස්කෑස් වැජන්ලා කියලා. ඉතින් ඒගොල්ලෝ විඩ්‍රෝල් දැම්මට පස්සේ සල්ලි ටික අරගෙන බ්ලොක් කරනවා. ඉතින් මේ ප්‍රශ්න වලින් පීඩනයට පත් වෙලා ඉන්න ඔයාලයි කෙනෙක් ඉන්නවනම් විශ්වාසවන්ත කෑස් සර්ජන් කෙනෙක් තමයි මේ තරංග අයියා. මේ ස්ක්‍රීන් එකේ වැටලා තියෙන යාගේ විස්තර. ඉතින් එයාට කතා කරලා ඔයාලගේ ඩිපොසිට් විඩ්‍රෝල් ගොඩක් ඉක්මනටම දාගන්න පුළුවන්. එයාගේ කන්ටැක්ට් නම්බර් තියෙනවා, WhatsApp නම්බර්ස් තියෙනවා. ඉතින් WhatsApp නම්බර් වලට බැනම් කන්ටැක්ට් නම්බර් වලට ඩිරෙක්ට් කතා කරලා මේ විස්තර ගන්න. අරගෙන ඔයාලගේ ඩිපොසිට් විඩ්‍රෝල් ඉක්මනට කරගන්න පුළුවන්. විශ්වාසවන්ත මම රෙකමන්ඩ් කරන, හයිලි රෙකමන්ඩ් කරන කෑස් සර්ජන් කෙනෙක්, රත්නපුර කෑස් සර්ජන් කෙනෙක්. රත්නපුර පැත්තේ ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්නේ වාට ඉක්මනටම කතා කරලා මේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් අපි යන් වීඩියෝ එකට. ඔන්න තුන්වෙනි අවස්ථාව ආවා. මම මේක බෙට් එක ප්ලේස් කරන්නේ මම ඔයාලට පෙන්නන්නම් මේක තමයි ලොස් එකක් යන එකක් මට වාට පෙන්න ගන්න ඕනේ. අපි ප්‍රොෆිට් කරා හරිද? මෙහෙමයි මේක මට පෙන්න ගන්න ඕන කරලා තිබ්බ. මම කලින් මේක චෙක් කරනකොට ඔය විදිහට ලොස් වුණා. මට ඒක පෙන්න ගන්න අවස්ථාවක් බැරුණා. අපි දැන් අවස්ථා තුනක් චෙක් කරා, තුනම අපි ප්‍රොෆිට් කරා. ඉතින් මේකෙදි රිස්ක් එක තියෙන්නේ මේක මාටිංගෙල් සිස්ටම් ගහන්න යන්න එපා මේකේ. හරි හොඳට මතක තියාගන්න මාටිංගෙල් සිස්ටම් මෙතනට පාවිච්චි කරන්න එපා. මේකේ කෝකාර්කියක් හරිද ලොස් වුණා නම් ඒක එතන ලොස් එක. ඒක ඩබල් කර කර කරන්න ගිහලා ඔයාගේ තවත් ප්‍රොෆිට් එක අඩු කරගන්න එපා. මේ මෙතඩ් එක බෙඩ් හොඳ කැපිටල් තියෙන අයට ඔඩක් වැඩි බෙට් එකක් දාලා ඔඩ් එක තව මේක 1.20 විතර ගන්න මේක. හරිද? මේක හරියටම හරි පොඩි ඔඩ් වලින් ගන්නවා නම් සුපිරිම ට්‍රික් එක. ඉතින් මම හිතනවා අද ට්‍රික් එක වලට ගොඩක් වැදගත් වෙයි කියලා. මම මේ මෙතඩ් එකේම අඩු ඔඩ් එකෙන් ගන්න තව වීඩියෝස් එකක් ගේන්නම් ට්‍රික් මේක ට්‍රික් එකක්. මේ ට්‍රික් එකේම අඩු ඔඩ් එකෙන් ගන්න විදිය ඒක වලට කියන්න ඕනික 20 වගේ අපි ගන්න තිබ්බනම් අපිට ගොඩක් සක්සස්. මම හිතනවා අද වීඩියෝ එක වලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ලොස්සලා යාළුවෝ ඉන්නවනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් channel එක අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, community එකේ link එක description කරලා දෙනවා, community එකටත් එකතු වෙන්න.
ෆස්බුක් පේජ්ගට ලයික අදදාන ගම බෙල් අයිකන කෝල් ප්‍රෙස් කරල තියාගන්න. එහෙනම් අලුත් යුඩිගෙන් හම්බිමු. එනම් වාල හැමෝටම සුබම සුබ දවසක්.